සල්ලි ගැන වද නොවේ ජීවිතේ ආර්ථික නිදහස සමාජ නිදහස කොහොමද ළඟා කරගන්නේ ඇයි මේ වගේ මාතෘකාවක් අපි කතා කරන්න ඕනේ අද බොහෝ දෙනා ලිමිට් වෙලා ඉන්නේ එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ එක තැනකට ගොනු කරගෙන ඉන්නේ ඒ වගේම හිර වෙලා ඉන්නේ මුදල් නැතිකම ගොඩක් දෙනා මුදල් ගැන කතා කරන්න කැමති නැහැ නමුත් අද මේ මේ වෙලාවේ බලන්න සති දෙකක් කෑම ගෙදෙට්ට ගේන්න විදිහක් නැහැ කියලා ගොඩක් දෙනා දුක් වෙනවා සති දෙකක් ඉතින් අපේ මහ විශාල මොලයක් තියෙනවා අපිට මේ මොලෙන් මිලියනෙම් පංගුවක් විතර තියෙන පණුවෙක්වත් අද දවසේ කන්න නැති වෙයි කියලා දුක් වෙන්නේ නැහැ කන්න හොයාගන්නේ කොහොමද කියලා මහ විශාලෙට හිතන්නේ නැහැ නමුත් අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා ඇයි මේ අපේ ඒ තියෙන සම්පත් හරියට කළමනාකරණය කරගන්නට අපි දන්නේ නැති නිසා හොඳයි අපි බලමු නිවැරදි මුල්‍ය කළමනාකරණයකින් කොහොමද මේ ආර්ථික නිදහසකට යන්නේ කියලා මේකෙදි අපි කාරණා 10ක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මීට වඩා විශාල කාරණා ප්‍රමාණයක් තියෙනවා නමුත් අපි මූලික කාරණා 10ක් අද කතා කරමු පළවෙනිම කාරණාව තමයි තමන්ට මුදල් ලැබෙනකන් වියදම් කරන්න එපා මේ කියන්නේ මොකද නැති මුදල් කොහොමද වියදම් කරන්නේ ගොඩක් දෙනා ක්‍රෙඩිට් කාඩ් වලට ණය පොත් වලට බඩු ගන්න මෙහෙම ගන්න ගියාම සීමාවක් නැහැ ඕනේ දේත් ගන්නෝ එපා දේත් ගන්නෝ දැන් අපි පහුගිය දවස්වල දැක්ක ලොක්ඩවුන් එකට කලින් බඩු ගෙනියන්න කියවම වැඩි දෙනා අරන්ගේ අරක්කු බෝතලුයි බීම බෝතලුයි ඉතින් මේවා අත්‍යවශ්‍ය දේවල්ද එතකොට ගෙදර අනිත් කට්ටිය කන්නේ නැද්ද වැඩිපුරම මේ දේ කරේ පහළ ආදායම් ලබන පවුල්වල කට්ටිය ඒව විතරක් නෙමෙයි අනවශ්‍ය විදිහේ කෑම බීම මේ වගේ දේවල් තමන්ට මුදල් ලැබෙනකන් වියදම් කරන්න එපා ආදායමක් පඩියක් ලැබෙනකන් ඉන්න ඒකෙන් ප්‍රතිශතයක් තමයි අපි අපේ එදිනෙදා භාවිතයට ගන්න එතකොට ලැබෙනකන් ඉන්න කියන ඒ විනය ආත්ම දමණය තමන් තියාගන්නම වෙනවා ඒ වගේම යම් කිසි මුදලක් තාම තමන්ගේ අතට ලැබිලා නැහැ කියන්නේ ඒ මුදල තමන්ට ආйти නැහැ ඉස්සරහදී මට බෝනස් එකක් හම්බෙන්න තියෙනවා. එහෙනම් අද ක්‍රෙඩිට් කාඩ් එකට අරගෙන බෝනස් එක හම්බුනම ක්‍රෙඩිට් කාඩ් එක සෙටල් කරමු. ඒකට යන්න එපා. මුදල ලැබෙනකන් ඉන්න. හොඳයි අපි යමු දෙවෙනි නීතියට. අපි මේකට කියනවා 140 නීතිය කියලා. මොකද 140 නීතිය කියලා කියන්නේ? ඔයාට යම්කිසි ආදායමක් එහෙම නැත්නම් පඩියක් ලැබුණම මේකෙන් යම්කිසි ටැක්ස් මුදලක් කැපුණොත් ආදායම් බද්දක් කැපුණොත් ඒකෙන් ඉතුරු වෙන මුදලෙන් 140ක්වත් තමන්ට ගෙවන්න. ඉතින් ඔක්කොම මටනේ ගෙවන්නේ කියලා කියයි නෑ තමන්ට ගෙවන්න කියන්නේ තමාගේ ඉදිරි කටයුතු සඳහා ආයෝජනය කරන්න. එහෙම නැත්නම් බිස්නස් එකකට යොදවන්න. මෙන්න මේ ආයෝජන යන්ත්‍රයට ආයෝජන මකරාට හැම මාසෙම 140 ගෙවන්න. ඒක දවසක ලොකු වෙයි ඔයාට හිතාගන්නවත් බැරි ආදායමක් ලැබෙනකම්. ඉතුරු 140න් 160ක් ඉතුරු වුණානේ දැන් 140ක් අපි ආයෝජනයට දැම්මා ඉතුරු 160න් 140යි ඔයා වියදම් කරන්නේ ඉතුරු 120 තමන්ගේ හදිසි කටයුතු සඳහා හදිසියේ තමන්ට එන වියදම් සඳහා තියාගන්න එතකොට කෙනෙක් කියයි මේ මුළු පඩියෙන්වත් ජීවත් වෙන්න බැරි අපිට 140කින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා අමාරුයි තමයි හැබැයි අපි වඩා ලොකු ගෝල් එකකට යන්නයි ඒ මුදල එහෙම වියදම් කරන්නේ එහෙම වුණොත් ඔයාට ඒ 140න් ජීවත් වෙන්න නම් ඔයා මොකද කරන්න ඕනේ එක්කෝ තමන්ගේ ස්ටෑන්ඩඩ් ඔෆ් ලිවින් ජීවත් වෙන ජීවන මට්ටම 140ට වෙන ප්‍රමාණයට පහල දා ගන්න ඕන. එහෙම නැත්නම් මේ 140 තමන්ගේ දැනට තියෙන ජීවන මට්ටමට ගේන්න පුළුවන් මට්ටමට 100% ඒ කියන්නේ මුළු ආදායම හෝ පඩිය වැඩි කර ගන්න ඕන. ඒක දවසෙන් දෙකෙන් කරන්න බැරි වෙයි. එතකන් ලෝ ස්ටෑන්ඩඩ් එකට ඉන්න ඕන. එතකොට ඔයාට මේ 140න් ජීවත් වෙන්න බෑමයි කියනවා නම් ඒ කියන්නේ මුදල් පිළිබඳ ඩිසිප්ලින් එකක් විනයක් ඔයාට නැහැ. ඒ වගේ අයට මුදල් නිදහසට යන්න බෑ. ඒක අකමැත්තෙන් උනත් කියන්නේ නෝ. ඒත් එක්කම සමහරු කියනවා අනේ ඔය ලොකු ආයෝජන කරලා ලොකුවට සල්ලි හොයනාගේ පවුල් ජීවිතේ බලන්නකෝ. ළමයි බලන්නකෝ. ඒක හැම පවුලකම එහෙම වෙලා නැහැ. ඒකෙදි වෙන්නේ මුදල් හොයන්න තරම් කාලයක් ශ්‍රමයක් සහ
අවධානයක් එයා එයාගේ පවුල සහ දරුවෝ වෙනුවෙන් යොමු කරලා නැහැ. එතකොට ඒක වෙනම ප්‍රශ්නයක්. එයා අවශ්‍ය තරම් ඒකට යෙදෙවුවා නම් ඒවත් ඒ විදිහටම තියෙයි. ඉතින් ඒක පිළිබඳ ඔයාට ඉගෙන ගන්න ඕන නම් මගේ ජීවිතේ බැලන්ස් නැද්ද කියන ඒ වීඩියෝ එක බලන්න මම ලින්ක් එක පහලින් දාන්න. ඒ වගේම තමයි තුන්වෙනි පියවරට අපි යනවා තමන්ට දරා ගන්න බැරි දේවල් මිලට ගන්න එපා. නැති තත්වයක් පෙන්වන්න යන්න එපා. දැන් අද ලීසින් නැති කරන්නන්ගේ සංගමේ අර සංගමේ මේ සංගමේ පිහිටවගෙන ඉන්නවනේ. ඇයි ඒ? තමන්ට ගන්න බැරි වාහනයක් යම් කිසි කම්පැනිකින් ණයට සල්ලි අරගෙන. එතකොට ඒ කම්පැනි සල්ලි ණයට දීලා ඔයාට ගෙවන්න බැරි නම් ඒ වාහනේ එයා අරන් යනවා. ඒක ඔයා පිළිගන්න ඕනේ. එතකොට ඒක ගෙවන්න බැරි වෙනවා නම් ඔයාට මාස දෙක තුනකට ඔයා අතේ ඒකට ගෙවන්න සල්ලි නැත්නම් ඇයි එච්චර වාහනයක් ගත්තේ? මේක ටිකක් කටුක වෙන්න පුළුවන්. සමහරුන්ගේ පඩිය රුපියල් 50,000යි, ෆෝන් එක ලක්ෂයයි දෙකයි. එතකොට මේවා රත්තරන් වගේ බලා ගන්නවා. එතකොට අනිත් දේවල් ගැන හිතන්නවත් ඔයාට වෙලාවක් නැහැ. තේරුණාද? එතකොට තමන්ට දරා ගන්න බැරි දේවල් බොරුවට මිලට ගන්න එපා. හතරවෙනි කාරණේ තමයි පුළුවන් තරම් ඔයා තමන්ට දෙයක් කරගන්න පුළුවන් වෙනකන් කුලියට ඒ දේවල් කරන්න. උදාහරණයක් විදිහට ඔයාට ගෙයක් හදන්න පුළුවන් වෙනකන් ඔයාගේ නෙට්වර්ත් එකෙන් ඔයාට දැනට තියෙන මුදලෙන් ඉතා සුළු ප්‍රමාණයක් වියදම් කරලා ගෙයක් හදන්න පුළුවන් තත්ත්වයට ඔයා එනකන් ඔයා කුලියට ඉන්න. සමහරු කියනවා මේක සම්පූර්ණ වේස්ට් එකක් කියලා. එහෙම වෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය කුඩා නිවසක කුලියට ඉන්න එක එක ප්‍රශ්න එනවා තමයි. හැබැයි මේන්ටෙනන්ස් ප්‍රශ්න, ටැක්ස් ප්‍රශ්න ඒවත් එක්ක ඔක්කොම බැලුවම ඔයාට ඉතා සුළු මුදලයි එතන වියදම් වෙන්නේ. එතකොට ඒ කාලය ඇතුළත ඔයා ගෙයක් හදන්න යන වියදම ඒ මහා විශාල මුදල ආයෝජනය කරොත්, ඔබ හරියට ආයෝජන කරන විදිහක් හොයාගත්තොත් ඉතාමත් සුළු කාලෙකින් මේක 10 ගුණයක් 12 ගුණයක් එහෙම වැඩි කරලා ඔයාට පුළුවන් කිසිම හිතේ ගින්නක් නැතුව ගෙයක් ටක් ගානකොට හදලා දාන්න. එහෙම නැත්තම් මිලට ගන්න. ඒක ගැන ආයෙ හිතන්න. ඊට පස්සේ අපි යනවා ඊළඟ කාරණාවට. ඔයා දැන් බිස්නස් එකක් හරි මොනවා හරි කරනවා නම් ඔයාගේ දෙවනි තට්ටුව හදන්න කලින් පළවෙනි තට්ටුව හොඳට ස්ටේබල් කරගන්න, හොඳට ස්ථාවර කරගන්න. ඒ කියන්නේ මොකක්ද? සමහර අය හිතන්නේ සිල්ලර කඩයක් දානවා. එතකොට ඒ සිල්ලර කඩේ දාලා ඒක දියුණු වෙන්න කලින් හාඩ්වෙයාර් එකකුත් දාන්නේ. එතකොට දෙකෙන් එකක්වත් නැහැ, බංකොලොත් වෙලා යනවා. පළවෙනිම කාරණාව තමයි ඔයා දාන ඒ පළවෙනි බිස්නස් එක හෝ පළවෙනි රැකියාව ඒකේ කරන්න පුළුවන් උපරිම මට්ටමට අන්තයට යනකන් දියුණු කරන්න. එතකොට ඒක දියුණු කරලා තවදුරටත් මේක දියුණු කරන්න බැහැ මෙතන කියලා හිතනොත්, හිතන්න කුඩා නගරයක ඔයා සිල්වර් කඩයක් දාන උපරිම දියුණු කරලා මෙතනින් මීටත් වඩා මේක දියුණු කරන්න බෑ කිව්වොත් තමයි ඔයා වෙනත් නගරයක දෙවනි කඩයක් දාන එක ගැන හිතන්න ඕනේ. එක්ස්පැන්ෂන් එකක් ගැන හිතන්න ඕනේ පළවෙනි එක හොඳටම දියුණු කරලා ඉවර වෙලා. නැත්තම් අතනත් නැහැ, මෙතනත් නැහැ. ඒ වගේම ප්‍රීමැචුවර් ඩයිවර්සිෆිකේෂන්, ඒ කියන්නේ ඔක්කොම කරන්න කලින් විවිධාංගීකරණය කරන්න යනවා. විවිධාංගීකරණය කරන්න කලින් මුල් දේ හරියට අන්තයට දියුණු කරගෙන ඉන්න. මොකද පොඩි කාලෙකින් පොඩි පෙට්ටි කඩයක් වුණත් අවුරුදු දෙකකින් තුනකින් සුපර් මාකට් එකක් දක්වා දියුණු කරන්න පුළුවන් තැනින් තැන තැනින් තැන පෙට්ටි කඩ ගොඩක් ගහගෙන යනවට වඩා. ඒ තේරුම් නැත්තම් දාන්න කමෙන්ට් එකක්, මම ආපහු කියලා දෙන්න. ඊළඟට අපි 6 වෙනි කාරණේට යනවා. ඒක තමයි 40-7 නීතිය කියලා කියන්නේ. 40-7 නීතිය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් සතියක් ගත්තම ඕනම රටක මිනිස්සෙක් පැය 40ක් වැඩ කරනවා. ඇත්තද මේක? ඔෆිස් එකේ පැය 8 ගානේ දවස් 5ක් වැඩ කරනවා. එතකොට පැය 40යි. සමහරු දවසට පැය 6 ගානේ දවස් 5ක් වැඩ කරලා සෙනසුරාදා දවසේ පැය 4ක් වැඩ කරනවා. පැය 40යි. ඔන්නෝමයි පැය 40 සතියට එන්නේ. මෙහෙම වැඩ කරන පැය 40ක් වෙන කෙනෙකුටයි ඔයා වැඩ කරන්නේ පඩියක් වෙනුවෙන්. එහෙනම් අඩුම ගානේ පැය 7ක්වත් තමන් වෙනුවෙන් සතියකට වැඩ කරන්න. ඉතින් මං වෙනුවෙන් වැඩ කරන්න කියලා කියයි, මට පඩියක් ගන්නනේ. ඒක නෙවෙයි ඔයා ඔය දුවන්නේ අනුන්ගේ සිහිනයක් ලොකු කරන්න. තමන්ගේ සිහිනේ වෙනුවෙන් දවසට එක පැයක් ගත්තොත් සතියට පැය 7යි. බිස්නස් එකක් ඉගෙන ගන්න, අතේ පය රස්සාවක් ඉගෙන ගන්න, අලුත් යමක් කියවන්න, නෙට්වර්ක් මාකටිං
ඒ වගේම අනිත් දේවල් ඉගෙන ගන්න දවසක මුදල් ගලන උල්පතක් වෙයි. ඒ වගේම ඔයාට පුළුවන් නම් මේ පැය 40, පැය 60, පැය 100 දක්වා වැඩි කරගන්න සතියට සතුටින් වැඩ කරන්න පුළුවන් නම් ඒ ඩිසිප්ලින් එක ඔයාට තියාගන්න පුළුවන් නම් ඔයාගේ growth rate එක ඔයාගේ වර්ධන වේගය 10 ගුණයකින් වැඩි කරගන්න ඔයාට පුළුවන් වෙයි. දැන් ඕක කිව්වම සමහරු හිතනවා අපිට ජීවිතයක් නැද්ද කියලා. ජීවිතේ delayed gratification ඒ කියන්නේ පසුවට සතුටු වෙන්න තිබ්බොත් ඔයාට ගොඩකල් සතුටෙන් ඉන්න පුළුවන්. දැන් Bill Gates එයා Microsoft company එක දියුණු කරන කාලේ ගැන එයා කතා කරනකොට එයා කියනවා මම මොනව හරි කනවා, ඊට පස්සේ කෝඩ් ලියනවා, කෝඩ් ලියන්න බැරි තරම් වෙහෙසුනාම මම නැගිටිනවා, ආපහු නැගිට මම නිදා ගන්නවා, ආපහු නැගිට්ට ගමන් මම කරන්නේ කෝඩ් ලියන එක, බඩගිනිනුත් කරනවා, නිදිමත වුණොත් නිදා ගන්නවා, හැබැයි අනිත් හැම වෙලෙම මම කෝඩ් ලියන එක තමයි කරන්නේ. ඉතින් ඔහු හදපු රාජධානී විශාලත්වයේ අද වෙනකොට බලන්න ලෝකේ තුන්වෙනි ධනවතා දක්වා ඔහු ඔසවා තිබ්බා. ඉතින් ඒ ධනවත්භාවය ආවට පස්සේ ඔහුට එහෙම වැඩ කරන්න ඕනේ නැහැ, ඔහුට කන්සෙප්ට් එක කියලා දෙන්න විතරයි ඕනේ. හත්වෙනි කාරණාව තමයි දුප්පතෙක් විදිහට ජීවත් වෙන්න. සල්ලි ගොඩක් හොයලා ඇයි දුප්පතෙක් විදිහට ජීවත් වෙන්නේ කියලා කියයි. දුප්පතෙක් විදිහට ජීවත් වෙන්නේ කියලා කියන්නේ තමන්ට තියෙන සල්ලි වලට වඩා අඩු මට්ටමකින් හැම වෙලෙම ජීවත් වෙන්න. දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි ලෝයර්ස්ලා, ඩොක්ටර්ස්ලා වෙනත් ව්‍යාපාරිකයෝ මහා විශාල මුදලක් හොයනවා. හැබැයි ඒ මුදල වගේ දෙගුණයක් ඔවුන් මාසෙට වියදම් කරනවා, ණය වෙලක් වියදම් කරනවා, තව ප්‍රයිවට් කරලත් වියදම් කරනවා. ඒත් ඔවුන්ට ඉතිරි වෙන දෙයක් නැහැ. මොකද මේකට හේතුව ඔවුන් ජීවත් වෙන්නේ තමන්ගේ මට්ටමට වඩා මහා විශාල උඩකින්. තමන්ගේ මට්ටමට වඩා අඩු දුප්පත් වේශයකින් ජීවත් වුණා නම් තමන්ට ගන්න පුළුවන් උපරිම මට්ටමේ වාහනයක් නෙවෙයි, ඊට වඩා පොඩ්ඩක් අඩු එකකින් ගත්තා නම් හිතේ සැහැල්ලුව සහ ඉතිරිය කියන එක ඉතාමත්ම වැදගත්. ඊළඟට අටවෙනි කාරණේ තමයි කවදාවත් මුදල් විනාශ කරගන්න එපා. තමන්ගේ කැපිටල් එක විනාශ කරගන්න එපා. Never lose money. ඉතින් මේක කිව්වම සමහරු කියනවා අපෝ ස්ටොක් මාකට් දාලා සල්ලි ටික විනාශ කරගන්න බෑ කියලා. ඒකෙදි අපි ගන්නේ calculated risk එකක්. risk එකක් ගන්නෙ නැතුව කවදාවත් great things achieve කරන්න බෑ අපිට. ඔබ ගිහිල්ලා 250,000 ක අලුත්ම Apple iPhone එක ගන්නවා. ඒක අවුරුදු දෙකක් යනකොට ලක්ෂයටවත් විකුණ ගන්න බෑ. එතකොට අවුරුදු දෙකක් යනකොට 160කින් මිල අඩු වෙලා. හැබැයි ඔය Apple ෆෝන් ලංකාවට ගෙන්නන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හරි ඒ වගේ SoftLogic Holdings හරි එකක් ගත්තොත් එම මේ වගේ මම කියන්නේ මේ කම්පැනි ගන්න ගිහිල්ලා කියලා නෙමෙයි, ඒක ඇනලයිස් කරලා ඉවරලා බාගෙන් ප්‍රයිස් එකට ගත්තොත් අඩුම අවුරුද්දකට 100%ට රිටර්න් එකක් ගන්න පුළුවන් අපිට. එහෙම වුණොත් අවුරුදු දෙකකින් මේ 1,200,000 2,67,000 දක්වා වැඩි වෙලා 7% වුණොත් සාමාන්‍යයෙන් ඔයා හොඳට ඇනලයිස් කරලා ගත්තොත් 15%, 30%ක් ඔයාගේ ආයෝජන වලට ගන්න බැරිකමක් නැහැ. ඉතින් මුදල් නැති කර ගන්නවා කියන එකේ ප්‍රධානම කාරණාව තමයි ඔබේ මුදල් වැඩ සඳහා නොයදවන එක. බිස්නස් එකකට ඉන්වෙස්ටිං ඇක්ටිවිටි එකට නොදාන එක තමයි මුදල් විනාශ කර ගන්න තියෙන ලොකුම ක්‍රමය. මොකද ඒකෙදි ඔයාට ඔපචුනිටි කොස්ට් එකයි නැති වෙන්නේ. ඒ කියන්නේ මුදලේ අගේ දිනෙන් දින ඉන්ෆ්ලේෂන් එක හින්දා අඩු වෙනවා. ඒකට ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. රුපියල් 100කින් අවුරුදු 10කට කලින් ගන්න පුළුවන් දේවල් වලින් තුනෙන් එකක්වත් අද වෙනකොට ගන්න බෑ. ඒක තමයි ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ. එහෙනම් ඒකට කරන්න තියෙන එකම දේ තමයි ආයෝජනය සහ බිස්නස් ගොඩනගන එක. ඒක ඔයාට ඉදිරියට අපි කතා කරනකොට තේරෙන්නේ. 9 තමයි අපිට ඕනේ cash flow එක. මුදල් නෙවෙයි මුදල් ප්‍රවාහයක් ඕන. ඒ කියන්නේ හැම මාසෙම මුදල් එනවා. දැන් අතේ රුපියල් 100ක් තියාගෙන හිටියට වැඩක් නැහැ. ඒ රුපියල් 100 දිනෙන් දින ඩිප්‍රීෂিয়েට් වෙලා යනවා. ඒකෙන් වටිනාකමක් නැහැ. මුදලට වටිනාකමක් එන්න නම් ඒක වැඩෙහි යොදවන්න ඕනේ. වැඩෙහි යොදවනකන් මුදලේ වටිනාකමක් නැහැ. ඒ කියන්නේ රුපියල් 100ක් වියදම් කළා හැම මාසෙම රුපියල් 10ක කෑෂ් ෆ්ලෝ එකක් එනවා නම් ඒක තව අපහු යොදවලා තවත් 100ට 10ක කෑෂ් ෆ්ලෝ එක. මෙන්න මේ කෑෂ් ෆ්ලෝ එක තමයි අපිට වැදගත්. මුදල් එනවා අවශ්‍ය ආයෝජන කටයුතු සහ අනෙකුත් දේවල් සඳහා වියදම් කරනවා. මෙන්න මේ සර්කල් එක කරන්සි එක යන්න ඕනේ. ඒකටයි කරන්සි කියලා කියන්නේ මුදල් වලට කරන්ට් එක ෆ්ලෝ එක තියෙන නිසා. 10 වෙනි සාන්තිම කාරණේ තමයි ඔයාගේ ෆයිනෑන්ෂියල් ගෝල්ස්, ඒ කියන්නේ මුල්‍ය ගෝල්ස් හා
අනෙකුත් මේ මේ ජීවිතේ ගෝල්ස් ඇචීව් කරනකන් ඒවා ළඟා කරගන්නකන් නවතින්න නම් එපා. Never quit till you achieve your goals. ගොඩක් අයට පටන් ගන්න පුළුවන්. අද ගිහිල්ලා ඉවර වෙලා අරක පටන් ගන්නවා. ස්ටොක් මාකට් ගැන මම යනවා ගිහිල්ලා පටන් ගන්නවා කියලා. ඕන්න පටන් ගන්නවා. account එකක් අරින්නත් කලින් ඕන්න වැඩේ ඉවරයි. ඊට පස්සේ ගිහිල්ලා මම දානවා කඩයක් කියලා යනවා. කඩ හොයනවා. අනේ හරි කඩයක් සෙට්ුන්නේ නැහැ නේ කියලා. එහෙම නෙවෙයි. යම් කිසි දෙයක් ඔබ දවසක් දෙකක් තුනක් සතියක් හරි මේව කරලා මගේ තියෙන ස්කිල්ස් වලට මගේ තියෙන හැකියාවන් වලට මෙන්න මේ දේ තමයි මට හරිනේ. මට කොමර්ස් ගැන අදහසක් තියෙනවා. මට යන්න පුළුවන් ස්ටොක් මාකට් එකේ මේව කරන්න. එහෙම නැත්නම් මට සේල්ස් පුළුවන්. මට ඕනම මිනිසෙකුට කතා කරලා ඕනම දෙයක් විකුණන්න පුළුවන්. එහෙනම් මම දානවා කඩයක්. මම දානවා මේ ප්‍රොඩක්ට් එක විකුණන්න යනවා. මම නැත්නම් ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් වෙනවා. මෙන්න මේක තීරණය කරන්න ඉස්සෙල්ලා ඕන තරම් කාලයක් අරගෙන තීරණය කරන්න ගොඩක් කල් ගන්නත් එපා. තීරණය කරලා ඊට පස්සේ ආපහු බලන්න මේ තීරණය හරිද කියලා. මේකෙන් ඔබ යන්න ඕන ටාගට් එකට යනකන් මේක අතාරින්න එපා. වැටෙනවා තමයි. පොඩි ළමේ ඇවිදින්න කලින් කී පාරක් වැටෙනවද? ලක්ෂවතාවක් වැටෙනවා ඇති. නවත්තනවද? නෑ. නවත්තන්න නැතු කොච්චර කල් ඉන්නොත් ඇවිදින්න පුළුවන් වෙනකන්. එහෙනම් ඔයත් වැටුණට ඇවිදින්න පුළුවන් වෙනකන් තමන්ගේ ඒ ෆයිනෑන්ෂල් ගෝල් එකට යනකම් මේක කරන්න ඕන. එක විදිහකින් බැරි නම් තව විදිහකින් පුළුවන්. ඒ විදිහෙන් බැරි නම් තව විදිහකින් පුළුවන්. ඇයි මට වැරදුනේ? ඇයි මට කරන්න බැරි වුනේ? මෙන්න මේ හැම දෙයකම යන්න ඕන. දැන් ඔයාගෙන් මං ඇහුවොත් ඔයාට දවසක බිලියන කෙනෙක් වෙන්න පුළුවන්. බිලියන් කියලා කියන්නේ 1.9. අපෝ ඉච්චර ගානක් හොයන් කොහමද මම? එතකොට ලංකාවේ බිලියනර්ස්ලා ඉන්නවද? ඔව් ඉන්නවා. තව ඉදිරියට බිහි වෙයිද? ඔව් බිහි වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ලංකාවේ මේ අවශ්‍ය මුදල් තියෙනවා. දුප්පත් රටක් කිව්වට බිලියනර්ස්ලා ඉන්නවා. හරි ජයවර්ධන. ඊට පස්සේ ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, අශෝක පතිරගේ මහ ප්‍රමාණයක් ඉන්නවා බිලියනර්ස්ලා. එහෙනම් තව ඉදිරියට බිහි වෙයිද? ඔව් අනිවාර්යෙන් බිහි වෙයි. එහෙනම් ඒක ඔයාට බැරි ඇයි? එයාලට නැති ඔයාට එයාලට තියෙන ඔයාට නැති දේ මොනවද? පළවෙනිම කාරණේ තමයි විෂන් එකක් නැහැ. මට වෙන්න පුළුවන් කියන විෂන් එක නැහැ. ඒ වගේම තමන් ගැන තමන්ට ආත්ම විශ්වාසයක් නැහැ. ඉතින් මේ දෙක ඇති කරගන්න ඕනේ. ඇයි? ඔයාට බිලියනයක් දුන්නොත් මේ වෙලාවේ ඔයා මේ ලෝකෙට හොඳ දෙයක් කරයිද? අනිවාර්යෙන් හොඳ දෙයක් කරනවා. ඔයාට ඒක විශ්වාසයි. වෙන කෙනෙකුට බිලියනයක් හම්බුනොත් එයා හොඳ දෙයක් කරා. අපෝ මං මේක දන්නේ නැහැ. සල්ලි හම්බුන ගම මිනිස්සු විනාශ එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. එයා සමහරට ලෝකෙට විනාශයක් කරා. එහෙනම් හොඳ දේ කරන්න තරම් අදිෂ්ඨානයක් තියෙන ඔබ බිලියනෙක් වෙන්න, ඔබ බිලියනෙ කෙනෙක් වෙන්න, යන්න, ඉගෙන ගන්න, ඒ පාර යන්න ඔයාට පුළුවන්. ඔබට ජය වේවා. අන්තිම වෙනකන් අහගෙන හිටියට ගොඩක් ස්තුතියි. ඉදිරියට තවත් දේවල් අපි කතා කරනවා. ඒක නිසා subscribe කරලා තියාගන්න, notifications දාන්න, notifications enable කරලා තියාගන්න, වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා අපිට support කරන්න. ස්තුතියි.